ඇයිසලගේ තාත්තා පොලිසියෙන් තියාගෙන ඉන්නේ? මොකද්ද ලොකුස කරපු වැරද්ද? නිර්මලි, දැන් පොලිසියෙන් අහනවලු අපේ තාත්තගෙන් ජරල්ව හපුදල් දෙවි අපේ තාත්තද කියලා. දැන් ජරල් ගැන විස්තර අහනවලු. මං අහන්නේ දැන් ජරල් හපුතල ආපු විස්තරය ඔයගොල්ලන්ගේ අම්මා කිව්වද පොලිසියට? ඊ අම්මට හදිස්සියෙම හපුතලේ පොලිසියෙන් එන්න කියලා කිව්වා. අම්මගෙන් ওই කාරණාව ගැන බය කරලා අහලා තියෙනවා. ඉතින් අම්මට ওই හැම දෙයක් ගැනම කියන්න සිද්ධ වෙලා. නිර්මලි, දෙවෙනි වතාවේ නම් ජරල්ව හපුතලට ගිහුවේ අපේ තාත්තා නෙවෙයි. ඒක මම හොඳටම විශ්වාසයි. ඒ වෙලේ කරේ යොහාන්. ඉතින් ওই ගැන සර්ලා පොලිසියට කිව්වේ නැද්ද? නැහැ, මම ඒකනේ පොලිසියට කිව්වා. ඒ තාත්තව තාම යවන පාඩක් නැහැනේ. ෂෙල්ටන්ට වෙඩි තිබ්බ වෙලාවේ ජරල් මෙහෙ ආවයි කියලා අපේ අම්මා පොලිසියට කියලා තිබුණා. ඊට පස්සේ වෙන කවුරු හරි තමයි ජරල් මෙහෙ ආපු කතාව පොලිසියට කියලා තියෙන්නේ. මට මගේ තාත්තා ගැන දුකයි නෙමෙයි. අපි දෙන්නගේ සම්බන්ධයට කැමති වුණාට කොච්චර තේ මගේ තාත්තනේ. මට තාත්තා බේර ගන්න යෝසුමන්නේ. අපි දැන් ওই වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? දැන් ඔයාටත් ඔයාගේ අම්මටත් කරන්න දෙයක් නැහැ නෙමෙයි. මං කොහොමද මගේ තාත්තා බේර ගන්න ඕනේ? එතකොට සර් රට යනවා කියලා කිව්ව නේද? තව දවස් දෙකයිනි තියෙන්නේ. තාත්තා බේරගෙන ගෙදර ආවට පස්සේ මම රට යනවා නම් යන්නේ. මං දැන් ආයේ පොලිසියට යන්න ඕනේ නෙමෙයි. මං එන තියන්න. හොඳයි සර්. පරිස්සමෙන් වැඩ ටික කරගන්න. ඔය ජරල් කියන මනුස්සයත් එක්ක හැප්පෙන්න යන්න එපා. සර්ටත් අපව කරදරයක් කරයි. මං තියනවා නෙමෙයි. හොඳයි. සුරෙන්ද අංකල්ට තාත්තගෙන කිව්වද? මම සේරම විස්තර කිව්වා. ඉතින් සුරෙන්ද අංකල් පොලිසියට කෝල් කරාද? පොලිසියට නම් කෝල් කරේ නැහැ. ඇයි? සුරෙන්ද අංකල් කියන්නේ යාට නියෝජ්‍ය ඇමතිකමක් ලැබිච්ච ගම ඒ බලය පාවිච්චි කරලා පොලිසියට බලපෑම් කරන්න බැහැලු. පොලිසිය රාජකාරිය පොලිසිය කරයිලු. තාත්තට කරදරයක් වෙන එකක් නැහැ. ජොහන්, පොලිසිය කරන්නේ මේ වැරදි වැඩක් නේ. ඇයි මේ වැරදි නැති මිනිහෙක්ව කූඩු කරගෙන ඉන්නේ? මම පොලිසියට කෝල් කරා. මගේ යාළුවෝ ඉන්නවනේ. මම ඒගොල්ලන් ඇහුවා මොකද මේ විස්තරය කියලා. ඒගොල්ලන් කියන්නේ පොලිසියට තාත්තා බොරු කිව්වලු. ජෙනරල් කියලා මිනිහෙක් අඳුරන්නේ නැහැ කියලා කිව්වලු. ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකයි තාත්තා පොලිසිය තියන්නේ. ජොහාන්, තාත්තා කියන්නේ ඇත්තනේ. ඇත්තටම තාත්තා ඔය මිනිහෙව අඳුරන්නේ නැහැ. දැන් කරන්න තියෙන එක දෙයයි. ඔයා මල්ලීට කියන දැම්මම ශිනාලීට කතා කරන්න කියලා. ශෙනාලිට පුළුවන් ඔයාගේ තාත්තා බේරගන්න. ඒ කොහොමද? චරිත කියන දෙයක් ශෙනාලි නොකර ඉන්නෙත් නැහැ. හරිද? එතකොට ශෙනාලි කියන දෙයක් සුනෙන්රන් කල් අහක දාන්නෙත් නැහැ. ඒ නිසා ඔයා දැම්මම මල්ලිට කියන්න ශෙනාලිට කෝල් කරන්න කියලා. ඇත්තටම මචං, මේ අපිට ජෙරල් ඉන්න තැනක් හොයාගන්න බැරි වේවිද? ජෙරල් ඉන්න තැනක් කොහොමද අපි දන්නේ? දැන්තර මිනිහ කොහෙද ගිහලා හැංගිලා ඇති? දැන් බලපන් මචං, අපි මේ පොලිසියට කිව්වනේ යොහාන් ගැන. අඩුම තරමේ කට උත්තරයක් ගන්නවත් ගියාද? නැහනේ. ඒක තමයි මත් නම් හිතන්නේ මචං මේක උත්තර ප්ලෑන් කරලා ගහපු කියාවක්. ඔයා මං කියන දේ හොඳට අහගන්න. අපිට තාත්තාව බේරගන්න ඕන නම් දැන් කරන්න තියෙන එක දෙයයි. මොකදකේ?
යොහාන් උදේ ගිහිල්ලා තිනවා අංකල් සුරේන්ද්‍රව හම්බෙලා මේ ගැන කතා කරන්න. ඒ වුණාට අංකල් සුරේන්ද්‍ර මේකට හොඳ ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මේ මල්ලි ඔයාට බැරිද ශිනාලිත් එක්ක මේ ගැන කතා කරන්න? මම මොනවා ශිනාලිත් එක්ක කතා කරන්නේ? ශිනාලි කියන දෙයක් අංකල් සුරේන්ද්‍ර නොකර ඉන්නේ නැහැ. අනික ශිනාලි ඔයාට මේ වෙලාවේ උදව් කරන්න බලාගෙන ඉන්නේ. ඔයා මාර කතානයක් කියන්නේ. මං කොහොමද ශිනාලිට බලද වෙන්නේ? මල්ලි මේ වෙලාවේ අපිට වටින්නේ තාත්තව බේරගන්න එක. ඔයා ඒක කරන්න. අර මං එකන පොඩක් කල්පනා කරන්නම්කෝ. මේ ඊටර නරකද මේ යොහන් අයියා පොලිසියට බාර වෙන එක? ඇයි යොහන් පොලිසියට ඉදිරිපත් වෙන්නේ? අයියන්නේ යන ජෙරල් හපුතල යවලා තියෙන්නේ. මල්ලි යොහාන් අයියා ජෙරල් හපුතලේ යවි තාත්තගේ කීමට. දැන් පොලිසියට උමුණලා තියෙන ජෙරල් ඉන්න තැනක් හොයාගන්න. ඒක දන්නේ අපේ තාත්තා නෙවෙයි නක්කේ. ඒක දන්නේ යොහාන්. යොහාන් අයියා දන්නෙත් නෑ ওই ජෙරල් කියන මිනිහා ඉන්න තැන. ඒක බොරුවක් නක්කේ. මල්ලි මේ වෙලාවේ යොහාන්වත් කුඩුවට දාලා හරියන්නේ නෑ. අපි මේ වෙලාවේ කොහොම හරි කරලා තාත්තව බේරගමු. ඔන්න මං ඔයාලට ක්‍රමයක් කිව්වා. කැමති නම් ඔයා ශිනාලට කතා කරන්න. මම කලින් කියන්නේ මචං ශිනාලෙන් උදව් ගන්න කියලා. ශිනාල් නැති උඹට පැනලා උදව් කරේ. ඊට පස්සේ මචං තව වාතයක් කිනවනේ. හරි හරි ඒක වදයක් වෙන්නේ පස්සේනේ බං. දැන් ඔබ ශිනාලට කතා කරහන්කෝ. කැෆිස්සගේ ප්‍රශ්නේ මොකද්ද? අනේ මැඩම් දැන් අවුරුදු ගාණක් කරන අම්මයි පෙන්ෂන් එක තාම හැදිලා නැහැ නේ. ලියුම් කීපයක් මෙව තාම කිසිම වැඩක් කියලා නෑ. ලියුමක් ගෙනවද? ගෙනව මැඩම්. අනේ පින්සෙද්ද මැඩේ කරලා දෙන්න වැඩි. බය වෙන්න එපා. මම මේකේ විසඳුමක් ලබලා දෙන්නම්කෝ. ඔයාල කිසි දෙනෙක් බය වෙන්න එපා. මොකද දැන් තාත්තට වෙනදාට වඩා බලය තියෙනවා වැඩ කරන්න. අනිත් එක මේ ලියුම් කවර කුණු කුට්ටි විසික් වෙන්නේ නෑ. ඔයාලා හැමෝගෙන් ප්‍රශ්න වලට මම විසඳුමක් ලබලා දෙනවා. හරිනේ? හොඳයි. අපි මැඩම් වෙමින් ඕන දෙයක් කරන්න ලෑස්ති. ගොඩක් ස්තුතියි. මේ මේගොල්ලන්ගේ ලියුම් ටිකක් ගන්න. සුරවීර ඔය ලියුම් ටික බලලා ඒවට ඉක්මනට විසඳුම් ලබලා දෙන්න. මං ඒ ටික මොණිකරත්න මහත්තයාට දෙන්න. නෑ නෑ සුරවීර මේ හැම දෙයක් ගැන බලන්න ඕනේ. වණිකරත්න අංකල්ට දුන්නොත් එහෙම මේව ඔක්කොම කුණු කූඩේට විසික් කරලා දායි. මැඩම් කියන මං කරන්න. මේ හැම නියුමකටම උත්තර ලියන්න ඉතා ඉක්මනට මේ ප්‍රශ්න විසඳනවා කියලා. ඒ වගේම මේ ප්‍රශ්න ඉක්මනට විසඳන්නත් බලා ගන්න. තේරුණාද? ශිනාලි මේ ශිනාලි මට වගේ පොඩි උදව්වක් ඕනේ. කියන්න චරිත් මං ඔයා වෙනුවෙන් නොකරන උදව්වක් තියෙනවද? කොහොමද ආරංචි නැද්ද මගේ තාත්තා ගැන? නෑ. ඇයි අංකල්ට මොනවා වෙලාද? තාත්තා දැන් ඉන්නේ පොලිසියේ. ඊයේ? එයා නොකරපු වරද්දකට මේ ඇරස් කළානේ. චරිත් මේ ඔයා දැන් කොහෙද ඉන්නේ? මං ඉන්න 7 day restaurant එකේ. චරිත් ඔයා උතනම ඉන්න. මං එන්න. මට විනාඩි 15ක් දෙන්නකෝ. ඔහා බය නැතුව ඉන්න. තාත්තාව අපි කොහොම හරි එළියට ගමු. හරි ශනාලි මං එන මෙතනට වෙලා ඉන්න. හරි.
මොනවද කියන්නේ? මර මෙතනම ඉන්නලු ඔයා ඉක්මනට එන්නලු. අන්න බලන් ශනාලි ගියටි. උඹ වෙනුවෙන් ඔයිට වඩා දෙයක් උනත් කරයි. මචං මේ තාත්ත නිසා උදව්වක් ඉල්ලන අර නම මචං මං ජීවිතේ යාගෙන උදව් ඉල්ලන්න ලෑස්ති නෑ. එහෙම හිතන්නේ පාපන්. අපිට මොන හරි අවස්ථාවයක් වුණොත් හැම කෙනෙක්ගෙම උදව් ඉල්ලන්න ඕන වෙනවා. ඔය ශනාලිගෙන් උදව් ගත්තා වගේ නෙමෙයි ඊට පස්සේ මට වඩ වන්දි ගවන්න වෙනවා. අම්මා මේ කොහේ යන්නද? මං දැන් තමයි පොලිසියෙන් දලා ආවේ ජනිතා. පොලිසිය මොකද කියන්නේ? හරිම අසාධාරණයි. කිසිම සාධාරණයක් මත නෙවෙයි තාත්තව තියන් ඉන්නේ. මට හිතෙනවා කාගේ හරි බලපෑමක්ද කියලා. තාත්තව දැම්ම රිලීස් කරන එකක් නෑ. ඒ කියන්නේ තාත්තගෙන් තාම ප්‍රශ්න කරනවද? අර ජෙරල් කියන මිනිහා ගැනමයි අහන්නේ. තාත්ත දන්නවද ඒ මිනිහා ඉන්නේ කොහෙද කියලා? යොහන් මොකද කියන්නේ? යොහාන් අංකල් සුරේන්ද්‍ර කතා කරලා තියෙනවා. ඒ වුණාට වැඩක් වෙලා නෑ අම්මේ. හැබැයි මම මල්ලිට කෝල් කළා නම් කිව්වා ෂෙනාඩ් කෝල් කළා කොහොම හරි තාත්තා පොලිසියෙන් බේරගන්න බලන්න කියලා. ඒත් ඉතින් මල්ලි මොනා කරයිද කියන්නම් මන් දන්නේ. මල්ලිට ඕස්ට්‍රේලියාව යන්න තියෙන තව දවස් දෙකයි. මල්ලිට යන්න කියන්න. අපි තාත්තාගෙන බලා ගන්නම් කියන්න. ඔය කිව්වට කවුද බලන් ඉන්නේ? යොහාන් නිකන්වත් පොලිසියටවත් ගියාද? යොහාන් අවශ්‍ය වෙලාවට පොලිසියට යයි. තවත් කොයිද වෙලාවල්? මේක තමයි අවශ්‍යම වෙලාව. මේ වෙලාවේ යොහානුත් කූඩු ඉන්නව දකින්න දමලට ඕනේ. යොහාන් පොලිසියේ මග අරින්න මොන හරි හේතුවක් නිසා. යොහාන් කොහොම හරි කරලා තාත්තව බේරගනියම් මේ. ඒකයි එහාට මෙහාට දුවන්නේ. ඔය ජෙරල් කියන මිනිහා ඉන්න තැන යොහාන් කිව්වා නම් ඉවරයිනේ. අම්මේ ජෙරල් ඉන්නේ යොහාන් ගාව නෙවෙයි. අනික මේවා ගොඩක් කල්පනාවෙන් කරන්න ඕනි දේවල්. මේ හිටියා වගේ අම්මා තව ටිකක් ඉවසීමෙන් ඉන්නකො. කියන්නකෝචාරේ මොකද උනේ? ශාලි මේ ජෙරල් කියලා මිනිස්සෙක් ගැන පොලිසියෙන් ප්‍රශ්න කරනවා අපේ තාත්තගේ. ඉතින් මේ මිනිස්සව අපේ තාත්තා අඳුරන්නේ නැහැ. ජෙරල්? ඒ දැන් එයා ගැන තාත්තගෙන් ප්‍රශ්න කරන්නේ. මේ ශාලි ඔය ජෙරල් කියන මිනිස්සයා වැඩිපුර ආශ්‍රය කරන්නේ යොහාන් අයව. මිනිහා අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධයි. ඉතින් අංකල් මේ අන්ඩර්වර්ල්ඩ් එකේ කට්ටියත් එක සම්බන්ධකම් පවත්තන්නේ නැහෙනේ. ශාලි වැඩිදු විස්තර මගෙන් අහන්න එපා. ඔයාට පුළුවන් නම් ඔයාගේ තාත්තට කියලා මගේ තාත්තට උදව්ව කරන් දෙන්න. ඔයා බය වෙන්න තු ඉන්නකො. හලෝ තාත්ති, මගේ යාළුවෙක්ට උදව්වක් ඕනේ. කවුද යාළුවා? යාළුවා චරිත්. චරිත්? මොකද උදව්ව?
චරිත්ගේ තාත්තාව පොලිසියෙන් ඇරෙස්ට් කරලා තියෙනවා. ඉතින් එයාව රිලීස් කරන්න කියලා පොලිසියට කෝල් එකක් දෙන්න ඕනේ. හේතුවක් නොදැන කොහොමද දුව එහෙම නියෝග දෙන්නේ? කිසිම සාධාරණ හේතුවකට නෙමෙයි ඇරෙස්ට් කරලා තියෙන්නේ. මං කියනවනේ තාත්ති, ඔයා මං වෙනුවෙන් ඒ වැඩේ කරන්න. හරි. මම පොලිසියට කතා කරන්න. ඔයා දැන් කොහෙද ඉන්නේ? මං ආව චරිත්ව හම්බ වෙන්න. චරිත්ව ෆෝන් එක දෙන්නකෝ. චරි, තාත්තිට පොඩ්ඩක් කතේ කතා කරන්න ඕනේලු. හලෝ. අවංකල්. චරිත්, ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා දැන් පොලිසියට යන්න. මම පොලිසියට කතා කරන්න. අනේ තැන්කියු අංකල්. චරිත් රට යනවායි කියලා ආරංචියක් ආවා. අංකල්ම 18 යනවා. ඒ කියන්නේ තව දවස් දෙකයිනේ. යන්න ඉස්සෙල්ලා අපි මීට් වෙමු. හොඳයි. දැන් චරිත් පොලිසියට යන්න. චරිත් හේතුව දන්න යම්මේ අම්ම නිසා එයාගේ තාත්තා පොලිසියෙන් ඇරෙස්ට් කළා කියලා. ඉතනමන ඕන විදිහට හිතාගත්තදින්. මිස්ටර් චරිත්, මං හැමදේම හොයාගෙනයි තියෙන්නේ. ඔයාගේ නිර්මලීගේ ප්‍රේම සම්බන්ධය ගැනත් මං දන්නවා. චරිත්ට රට යන්න දෙන්න එපා. චරිත් මෙහෙ නවත්ත ගන්න. පොලිසියට අවංක වුණා තියෙනවා නම් දෙරළ හොයාගන්න. ඊටස් බලන්න පුළුවන් කවද රැස් කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.